ජනමාධ්‍ය හැටියට අප මීට මාස හයකට පෙරාතුව මෙවැනිම මාධ්‍ය හඹුුවක් පවත්තල ජාතික නීති ප්‍රතිශංස්කරණ පිළබඳ ජාතික ව්‍යාරය හැටියට රංජන් රාමණයක මහත්මයා දඩුවම් ලබාදීමෙන් පසුව. ඇතිවෙච්ච තත්ත්ය සලකා බල්ලා අපි මේ පනත, එ අධිරණයට අපහස කිරීම පිළිබඳව පනතක් පෞද්ගලික මන්ත්‍රීවරයකුගේ යෝජනාවක් හැටියට වත් ලංකාවට අඳුනාා දෙන්නට බලාපොරොත්තු වෙනවා අයි කියලා අපි කිව්වාක් ඒ අනුව නීති ප්‍රතිසංස් කරන ව්‍යාපාරය විසින් එම කටයුත්තා හමාර කල්ලලා එහි මස්තකාපත්‍රාප්තියට පැමිණිලා මේ ජලිමන්ස දාහත්වෙන්දා එය පෞද්ගලික මන්ත්‍රීවරයගේ යෝජනාවක් හැටියට දර පාර්ලිමේතු මන්ත්‍රී පාඩලි චම්පිරනෝක හත්මයා අය සභාගත කරලා තිය ඒ සභාගත කිරීමෙන් අනතුරුව දැන් බෝලය තියෙන්නේ අධිකරණ ඇමතුමාගේ අතේ පාර්ශවේ මේ පනත අර පරවිතාර මත්මැකිව්ව වගේම එක්කෝ මේ පනතම එතුමා හරහා කැබිණට් මණ්ඩලයට ඉදිරිපත් කරලා ඒ මඩලේ අනුමැතිවරන්න කරන්න කෙටුම් පත නැවතත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පොළුවන් එසේ නොතකා හරිනව නං තව මාස හායකට පස්සේ චම්පි කරනෝකම භාර්ිමේන්තු මන්ත්‍රීවරයාගේ පෞද්ගලික යෝජනාව විවාදයට ගැනීමට හැකියාවතීෙන් ඔය ක්‍රම දෙකෙන් කොයි විදියටඋනත් අද ලංකාවේ මෙවැනි නීතියක අවශ්‍යතාවේ බරපතලව තියරු. එහම කියන්නේ අපි දැක්වා ස්ී දිසානායක මහත්මයාගේ කාලය ඉඳලා ඥානසාර ස්වාමීන් වහන්සේගේ නඩුවේ ඉඳලා රංජන් රාමණයක මහත්මයා සිරගත කිරීම දක්වා අධිකරණයට අපහස කිරීම පිළිබන්ධ යම්කිසි නිශ්චිත කාර්පටිපාටියක් සහ නිශ්චිත දඩුවමක් සහිතව නඩුවිභාගයකින් පුද්ගලෙක්ට දඩුවම් දීමේ ක්‍රියාවලියේ යම් අඩුපාඩුවක් ඒ අඩුපාඩුව තුළ අධිකරණය අභිමතය භාවිතා කරව තමයි මේ ක්‍රියාවලිය බොහෝ විට සිද වනේ එ නිසා තමයි මේ පනත අද ඉදිරිපත් වෙන් ඒ පනත ඉදිරිපත් කරන අවස්ථාවේදීම අපි නිමිත්තක් කරගන්නවාය පනත රංජ නාවනායක මහත්මයාට දේපු දඩුවම සැර වැඩී කියලා බලධාරීන්ගේ අවධානයට යොමු කරන්න අවුදු හතරක කාලයකට බරපතල වැඩ ඇතිව දඩුවම් දීම එතරම් සීලාචාර දඩුවමක් නෙමෙයි කියන පදන මේ ඉඳගෙන තමයි අපි මේ සාකච්ඡාවට ප්‍රවිශ්ච වෙන් ඒ අනුව මේ චම්පි කරනුවක මහත්ම ඉදිරිපත් කරපු පනතේ ඉදිරිපත් කල්ලත යෝජනා වෙලා තියෙන දඩුවම තමයි මාස හායක සිර දඩුවමක් සහ තෘුපියල් දහදාහක දඩ. එතකොට මේ පනත සකස් කරන්නේ ඉන්දියාව ී අනුරූප පනත සහ මහාබ්‍රරිතාන්නේ මීට අනුරූප පනත සැලකිල්ලට ගනිමින්. එතකොට දියුණු ශිෂ්ට ලෝකයේ අධිකරණයට අපහසි කිරීම පිළිබඳව ලබා දෙන දඩුවම බොහෝ වෙලාවට මාස හයත්, රුපියල් දහදාහක දඩුවම දඩයකුත් ඒ වගේම එවැනි චෝදනාවකට අභ්‍යාචනා කිරීමේ අයිතියක් කියන කරු තුනුම ඇතුළත් වෙලා තිය රංජෙන් ්‍රාමණයක මහත්මය සම්බන්ධෙන් ගත්තමඒ දඩුවම අවුදු හතරයිඒවගේම ඔහුට අභ්‍යාචනා කිරීමේ අයිතිය නැති වෙලා තිබු ඉති මේක අපි අපි කතා කරන ශිෂ්ට ලෝකය කතා කරන ස්භායික යුක්තිය මූලධර්මලට පටහැනිව. දීපුන් තන්දුවක් හැටියට තමයි අපි සලකා. මිත්‍රවොට මංහිතන්න මේ වෙලාවේ අපි කියන්න ඕන මේ පනතේ අරමුණ පිළිබඳව යම් විස්තර කිරීමක්. අපි මේ පනත ගේන්නේ අධිකරණයට අපහසි කිරීමේ අපරාධ ස්වරූපය නඩු සම්බන්ධයෙන් පමණයි. එක ඉතා පැහැදිලිව අප අවධාරණය කරනවා. දැනටමත් ආණඩුක්‍ර ව්‍යවස්ථාවේ විදිවිධාන අනුව අධිකරණ තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට එරෙහිව කරන කටයුත්තා. එම තීන්දුවකට බාධ කරන පුද්දලයකුට විරුද්ධව යම් ක්‍රියාවක් අධිකරණයට අපහස කිරීමක් හැටියට සලක නෝ. ඒ සම්බන්ධයෙන් අධිකරණයට අනන්න්‍ය බලතල තියෙනවා. එසේ තීන්දුවකට අධිකරණ ක්‍රියාවලියකට කිරිහර කරන්න බලපෑම් කරන පුද්ගලයකොට දඳුවම් කරන්න අපි ඒක ගැන නෙවෙයි කතා කරන්නේ අධිකරණයට අපහස කිරීමේ අපරාධ ස්වරූපයේ වරදක් සම්බන්ධයෙන් තමයි මේ පනත ගැන කතා කර. ඒ ගැන් සිවිල් අපහාස සහ අපරාධමය අපහස කියල වර්ග දෙකක් තියෙනවා මෙතැදි අපි කතා කරන්නේ අපරාධම අපහස ගැන පමණයි. අපරාධමය පහසයක් කියල මුොක්කයන්න මොකක්ද අධිකරණය කීර්තිනාමයට අධිකරණය පටිපාටියයට අධිකරණය යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියයට වාාෂිතව වාචිකව හෝ සඥ්ඥා මාර්ගයෙන් අපහසයක් කිරීම කියන තමයි වරද ස්ථාපනය කර මනවතත් කියන්නම් යම් අධිකරණයක යුක්තිය පසඳලීමේ ක්‍රියාවලයට අධිරන ක්‍රියාපටිපාටියකට එවගේම අධිකරණය කීර්තිනාමයට යම් කැලලක් පෙන ආකාරයට වාචික භාෂිත හා සංඥා මාර්ගයෙන් යම් අපහසයක් කිරීම තමයි මේ පනත යටතේ අපි වරදක් හැටියට කතා කරන්නේ දැන් එවැනි වරද කරනකොටම කවුර කරන අය කියල කියනකොටම මේ පනත මගින් ව්‍යතිරයකී තත්ත්වයන් ගණනාවක් කඳුනල දීලා තිය ඒ අනුව කෙනෙක් නොදැනුවත්ත කරන ප්‍රකාශ මේ අපරාධ මේ අපහසයක්වෙන්න නෑ කියල මේ පනත අපි යෝජනා කරලා තිය ඒ වගේම අධිකරණය අඩුවක් නොමැති අවස්ථාව කරන ප්‍රකාශ අපහසයක් වෙඩෙ නෑ කියලා අපි කියන අධිකරණ ක්‍රියාවලිය සාධාරලෙ ස වාර්තා කිරීම එක ඔබේ කාරයක් එවැනි අස්ථාවගේ පහසයක් සිදුවවෙන්නේ නෑ කියලා කියන ඒක එසේම අධිකරණ තිීන්දුවක් සාධාරණ ලෙස විවේචනයට කිරීමට ඇති අයිතිය පිළි අරගෙන තිය ඒවාගේම පහළ අධිකරණ නිලධාරීන්ට එරෙහිව ඉහල අධිකරණයවට පැමිණිලි කිරීම අපහසයක් නැබේ කියලා අපි කියනෝ ඒවාගේම අධිකරණයට රහසිදලක් දැපව ලබා දෙන්න ප්‍රකාශ අධිරණය අවසර දෙන ප්‍රමාණයට වාර්තා කිරීම අපහසයක් නෙවේ කියලා තියෙන ඒවිදියට එක පැත්තගෙන් වරද අඳුන්වල දීලා තියෙනවා ඒ වරදට දඩුවම අඳුනල දීලා තියනේ වගේම වරදට එරෙහිව අභ්‍යාචනා කිරීමය කියව සහ ඒ වරද සම්බන්ධයෙන් නඩුකාරය පටිපාතිය කරන්නේ කොමද කියලා මේ පනත මගින් අඳුනවල දීලා තියනෙන වගේම ව්‍යාතිතරේ අඳුලදල තියෙනවා එනිසා අපි විශ්වාස කරනවා පන විසි එනි සියවස යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියට අත්‍යවශූ පනතක් කිය එනිසාම අපි ආරාධනා කරනුව නීති ප්‍රසිසන්ස් කරන ව්‍යාපාරය ආරම්භ කිරීමේ ද අපි කිව්වේ ව්‍යවස්ථාදායක වගකීම වෙන රටට අලුත් නීති හඳුන්වා දෙනේ ව්‍යවස්ථාදායක ව්‍යවස්ථාදායක බලතල හොබන මන්ත්‍රය ර විශ පස්සනෙක් දෙය විසිි පස් දෙනෙක් ඉන්නවා ඒ දෙශය විසි පස් දෙෙනගෙන් අඩුගානය තුන්කාලා අලුත් නීති රටට ඉදිරිපත් කරනවානම් මංහිතන්න මේ රටේ යද මේ තියෙන ඇල්මැරුණු එක තැන පල්වෙන යුක්තිය පසදලීමේ ක්‍රියාවලිය වෙනස්සෙන්න්න පුළුවක් අපි දැක්කා පහුගේ දවස්සල බාලවායස්කාරයක් අපි යෝජනය කිරීම පිළිබොඳ තත්වයක් ඇති වුණා මේ දවස්සල බාලවාස්කාර දැරිවයක් මෙහකාර යෙදවීම පිළිබඳව වාර්තා වෙනෝ ඇත්ත වශයෙන් අපස ටැහැල බැලුවම අවුරදු හැත්තෑාවක ඉතිහාසතියෙන් අප ව්‍යවස්ථාදායකය තුළ රටේ නීති පද්ධතිය යතාවත් කරලා නෑ කියන එක තමයි මේයින් කියෙන් දැන් ඕනෑම සිද්ධියක් ඇතිවුණු වෙලා පමණයි පොලිසිය වේවා මාධ්‍යවේවා වෙන නීති නිලධාරීන් උත්සුක වෙන්නේ සම්බන්න්නේෙන් ප්‍රතිචාර දක්වන්න නමුත් නීති ප්‍රතිශංස්කරණ ව්‍යාපාරය අපි මේ ආරම්භ කරපු මේ ක්‍රියාවලි අපි ඉදිරියට ගෙනියන අපි බලාපොරොත්තුවන විශේෂෙන් මොඩර්න් ස්ලෙවරි ඇක් එක ලංකාවට ගන්න අපේ දැන්ට කටිකුතු කරමින් ඉන්නවා. එකගැන්නේ බාලෑස්කාරියන් බාලවයස්කාර දරුවත් මෙහෙවරයේ දීම විතරක් නෙවෙේ ඒ වාර්තා වනු ආකාරයට කම්කරු දෙපර්තමේන්තුේ අනතුරුදායක රැකයා පණස්සකයටතට පත් කිරීම පමණක් නෙමේ මොඩන් නවීන වහල් මෙහේදීම පිළිබඳ පනතක් ලංකාවට අවශ්‍ය වෙලා තියෙනවා ඒ පණත ගැන අපි සාතච්චා කරනවා. ඒ වගේම අපි ආරම්භේදී කතාකරු වගේම අපි දෂණ යට එරෙහි පනත දැන්ටමත් සකස් කරමින් තියෙන අපිය ඉදිරිපත් කරනවා ඒවගේම පාර්ිමේන්තුව තුළ දේශපාලන සංස්කෘතියක් ගොඩනගීම සඳහා නව දේශපාලන සංස්කෘතියක් ගොඩනගීම සඳහා වන අනපඩක් එක ඇන්නේ කැම්පේන් මුදල් භාවිතය පිළිබඳව පාර්ලිමේන්තුවේ එක පිළකින් තව පිළලකට මාරුවීම පිළිබඳෝ ඒවගේම දේශපාල සංස්කෘතිය පරිපාලනය කිරීම පිළිබඳව විශේෂ අනපනත් ලෝකය අනිත් රටවලින් උදාහරණ අරගෙන ලංකාවට ඉදිරිපත් කිරීමට අපි ව්‍යාපාරයක් හැටට කටයුතු කරනවා එනිසා මම ඉතා සැකවින් කියන්නේ අද දවසේ අද මෙම ව්‍යාපාරය කරන කටයවුත්ත ඇත්ත වශයෙන්ම සිදු කළ යුත්තේ රජය ඒ වගේම නීති කොමිසම සහ නීති්‍ය සංගමින් මේ තුනෙන්ම අප ඉල්ලා හිටිනවා කරුණාගල්ල ලංකාවට මීට වඩා වේගවත් නීති ප්‍රසිසංස් කරන වශ්‍ය වෙලා තියෙන කාලෙක ඔය ඉබිගමනෙන් ගිහිල්ලා මේ ලංකාවේ ඉල්ලුමට සැපිවුම ලබා දෙන්න බැෑකිය ඉතින් එනිසා මං අවසන් කරන්නේ රජන් රාමණයක මහත්මය අපි සීපත් කරනවා නීතියක් නැති වනාම් කෙනකුට විය හැකි අවැඩ පිළිබඳ හොඳ මුදධාරණය තමයි රජ රාණනාක මහත්මය පරනිතරණ මත්මයක්ැකිවූ වගේම රංජන් සිරපත් කෑවදැන් ඇති මේ පනත මත පිහිටා බැරිවනත් මේ බනතය ආභාෂය අරග. මාස හායකට වැඩි සිරදළුවමක් විඳින්නට එතු මාට හේතුවක් නෑ කියලා අපි කියනවා. එනිසා බලධාරීන්ගේ අවානය ොමුකරනව රජන් රාහණනාක මහත්මය හම නිදහස් කරන්නේ කියලා ඒ වගේම මේ නීතිකටුම් පත ටේ නීති බවට පත් කරන්නේ කියෙලා රටේ අධිකරනා අමාත්‍යවරයාගෙන් අපි කියනවා. ඒ වගේම රටේ විවිධ නීතිය සම්බන්ධ කොමිසන් සභා සහ බලධාරීට අපි කියනෝ මේ රටට විසියක් පෙන සියවසට නීති අවශ්‍ය වෙලා තියනවා ඒ නීති සම්පාධනය කරන්නට පැරට එන්න කියලා. බෝමස්තුූතියි. මේවාගේ වීඩියෝ දිනපතා නරබන්න අප ච්චනලක සප්ටයි් කරන්න.